प्रश्न उत्तर मे वीडियो हम කොන්ඩි ෂැම්පු කරාට පස්සේ ඇත්තම කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එක හරිම වැදගත්. ඒකට කන්ඩිෂනර් එකකින් සිද්ධ වෙන කාර්යයන් කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි හොඳින්ම දන්නවා අපේ කොන්ඩි ෂැම්පු කරාට පස්සේ හිස කෙස් සහ හිස් කබලේ රැඳිලා තියෙන කුණු දූවිලි, තෙල්, ඒ වගේම මැරුන් සයින වගේ දේවල් වඩාත් හොඳින්ම ඉවත් වෙනවා කියලා. ඉතින් මේ විදිහට පිළිසිතනකොට අපේ හිස කෙස් වියලි සහ අවුල් සහිත ස්වභාවයක් ගන්නවා. ඉතින් මේක යථා තත්ත්වයට පත් කරන්න අපිට කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්නම වෙනවා. එවගේම තමයි අපි හොඳින්ම දන්නවා තද හිරු එළියනොත් අපේ හිස කෙස් ගොඩාක් හානි වෙන්න බලනවා. ඉතින් මේ හිරු එළියෙන් අපේ හිස කෙස් ආරක්ෂා කරන්න, ඒ වගේම බාහිර බලපෑම් කුණු දූවිලි, විෂ දුම් මෙන්න මේ වගේ දේවල් වලින් අපේ හිස කෙස් සහ හිස් කබල ආරක්ෂා කරන්නත් කන්ඩිෂනර් එක උදව් වෙනවා. ඒ වගේම තමයි ඇතම් කන්ඩිෂනර්ස් වර්ගවල හිස කෙස් වලට අවශ්‍ය කරන විදිහේ ප්‍රෝටීන් සහ විටමින් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ තුලින් ඔයාගේ හිස කෙස් පෝෂණය කරන්න ආරක්ෂා කරන්න පුළුවන්. ඉතින් මූලිකවම කන්ඩිෂනර්ස් වර්ග තුනක් තියෙනවා. ඉතින් මේ තුනෙන් ඔයා තෝරගන්න ඕනේ ඔයාගේ හිස කෙස් වල ස්වභාවය අනුව ඔයාට ගැළපෙන මේක. ඉතින් ගාලා හොදලා අරින කන්ඩිෂනර්ස් තියෙනවා. ඒ වගේම තමයි ගාලා කොණ්ඩේ රැඳෙන්න දෙන කන්ඩිෂනර්ස් වගේම ඩීප් කන්ඩිෂනර්ස් උත් තියෙනවා. ඉතින් මේක තමයි ගොඩ දෙනෙක් වැඩියෙන්ම පාවිච්චි කරන කන්ඩිෂනර් එක. ඉතින් විශේෂයෙන්ම මේක දිනපතාම උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඕනම කොණ්ඩෙකුට ගැළපෙන විදිහේ කන්ඩිෂනර්ස් ඔයාලට තෝරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ෂැම්පු කරලා ඉවර වුණාට පස්සේ කොණ්ඩේ හොදලා කන්ඩිෂනර් එක ගාලා සාමාන්‍යයෙන් ප්‍රම විනාඩියක් හෝ විනාඩි දෙකක් කොණ්ඩේ රැඳෙන්න දීලා ඊට පස්සේ හොදලා දාන්න තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් වැඩියෙන්ම ගැළපෙන්නේ සාමාන්‍ය තෙල් ගතියක් හෝ වියලි සහිත බවක් තියෙන හිස කෙස්වලට. ඉතින් මේ ලීවින් කන්ඩිෂනර්ස් හරීම සොෆ්ට් ගතියක් තියෙන කන්ඩිෂනර් විශේෂයක්. හරීම ඉක්මනට හොඳින් ඇප්ලයි කරන්න පුළුවන්. මොකද මේක කොහොමවත් ස්වභාවයෙන්ම හදලා තියෙන කොණ්ඩෙට හරීම ඉක්මනට පැතිරෙන්න පුළුවන් විදිහට. ඉතින් මේ ලීවින් කන්ඩිෂනර්ස් ගොඩාක්ම හොඳයි. කර්ලි හෙයර් එකක් තියෙනවා නම්, හරීම අවුල් සහිත ඉක්මනට ගැට ගැහෙන කොණ්ඩයක් ඔයාලට තියෙනවා නම්, ඒ වගේම තමයි තුනි කොණ්ඩයක්, මගේ වගේ තුනි කොණ්ඩයක් ඔයාලට තියෙනවා නම්, ඔයාලට ලීවින් කන්ඩිෂනර්ස් හොඳින්ම ගැලපෙනවා. स्वाभाविक ඉතින් මේ ඩීප් කන්ඩිෂනර්ස් පාවිච්චි කරන්න පුළුවන් හරිම වියලි සහිත ගතියක් තියෙන කොණ්ඩෙකට, අගිස් පැලෙන විදිහ කොණ්ඩෙකට, විශේෂයෙන්ම කල එකක් හරි එහෙම නැත්නම් ස්ට්‍රේටින් එකක් කරලා, එහෙම නැත්නම් කර්ලින් එකක් කරලා අපි කියන්නේ ඩැමේජ් කොණ්ඩයක් තියෙනවා කියලා, අන්න ඒ විදිහේ ඩැමේජ් කොණ්ඩෙකට වඩා හොඳින්ම ගැළපෙන විදිහේ කන්ඩිෂනර් විශේෂයක්. ඉතින් මේ විදිහේ කන්ඩිෂනර්ස් වල හරිම තික් ගතියක් තියෙනවා. මොකද මේ කන්ඩිෂනර්ස් ගොඩාක් ඔයිල් වර්ග වගේම විවිධ වැක්ස් වර්ග එකතු කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන වියලි හරි එහෙම නැත්නම් මං කලින් කිව් විදිහේ ඩැමේජ් කොණ්ඩයක් නම් ඔයාලට පුළුවන් මේ විදිහේ කන්ඩිෂනර් එකක් සතියට එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයාලට වෙනත් සාමාන්‍ය කොණ්ඩයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් මාසෙකට එකක් වුණත් මේ විදිහේ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරාම හොඳටම ඇති. ඉතින් මේ ඩීප් කන්ඩිෂනර්ස් පාවිච්චි කරන්නේ කොණ්ඩේ ෂැම්පු කරලා ඉවර වුණාට පස්සේ කොණ්ඩෙට ගාලා විනාඩි 20ක වගේ කාලයක් තියලා වොෂ් කරන එක. ඉතින් මම අර කලින් කිව්වා වගේ හොඳ කන්ඩිෂනර් එකක හිස කෙස් වලට අවශ්‍ය කරන ප්‍රෝටීන් වර්ග වගේම විවිධ ඔයිල් වර්ගත් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ විදිහේ කන්ඩිෂනර් එකක් අපි හිස කෙස් වලට ගාලා විනාඩියක් දෙකක් තියලා වොෂ් කරත් මේවා සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් වෙන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් හිස කෙස් වල රැඳෙනවා. ඉතින් අමතර ඔයාලට කොහොමත් තියෙන්නේ හරිම වියලි හිස කෙස් නා. ඒ වගේම තමයි නිතරම අවුල් සහිත වෙනවා නම්, නිතරම ගැට ගැසීම් ඇති වෙනවා නම් හිස කෙස් වල ඔයාලට පුළුවන් මේ කන්ඩිෂනර් සේරම හිස කෙස් වලින් සේදිලා යන්න දෙන්නේ නැතුව යම් කිසි ප්‍රමාණයක් හිස කෙස් වල රැඳෙන විදිහට හොදන්න.
ඉතින් මෙතනදී ගොඩ දෙනෙක් හිතන දේක් තමයි මම අරගත්ත බ්‍රෑන්ඩ් එක හොඳ නැහැ. එහෙම නැත්නම් මම අරගත්ත කන්ඩිෂන් එක හොඳ නැහැ. ඇත්තටම මේකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා තෝරගත්ත කන්ඩිෂන් එක ඔයාගේ හිස කේස් වල ස්වභාවයට ගැළපෙන්නේ නැති එක. අනිත් එක තමයි කන්ඩිෂන් එක කාන්ති වෙන සුළු සුළු අත්තරදී. මොකද අපි දන්නවා කොහොමවත් කන්ඩිෂන් එක ගන්න ඕන කොණ්ඩේ මැද ඉඳන් අගිස් කොටසට වෙනකම්. මොකද කොහොමවත් අපේ හිස් කබලේ ස්වභාවයෙන්ම ඇතිවන තෙල් තියෙනවා. ඉතින් මේ තුලින් අපේ හිස් කබල මොයිස්චරයිස් තියන්න මේක හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපි කන්ඩිෂනර්ස් අපේ හිස් කබලට ගෑවුනොත් එහෙම නැත්නම් ගෑවොත් එහෙම මේ තුලින් වැඩි තෙල් ගතියක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හිස්වල තත්වයන් සහ කසන ගතිය හිස් කබලේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හිස් කබලේ කොහොමවත්ම කන්ඩිෂනර්ස් ගෑවෙන්න දෙන්න එපා. ඉතින් ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි එකට ගත්තත් ගොඩ දෙනෙක්ගේ ඉක්මනින්ම සහ මුලින්ම ඉවර වෙන්නේ කන්ඩිෂනර් එක. ඉතින් ඇත්තටම දැන් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන ප්‍රමාණය අපිට හරියටම මෙච්චරයි කියලා කියන්න බෑ. මොකද අපි එක එක කෙනා වශයෙන් ගත්තොත් එහෙම අපේ කොණ්ඩවල ප්‍රමාණය වෙනස් සහ හිස කෙස් වල ස්වභාවය ඒ වගේම දිග වෙනස්. ඉතින් මේ අණුව ගැළපෙන ප්‍රමාණය තමයි අපි පාවිච්චි කරන්න ඕනේ අඩුවත් නැතුව වැඩියත් නැතුව. ඉතින් මගේ වගේ තුනී කොණ්ඩයක් නම් ඔන්න ඔයාගේ තියෙන්නේ සහ ෂෝට් හෙයාර් එකක් නම් තියෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයයි හොඳටම ඇති. ඉතින් ඔයාගේ කොණ්ඩේට අවශ්‍ය වෙන ප්‍රමාණයට වඩා කන්ඩිෂනර්ස් දැම්මොත් මොකද දන්නවද වෙන්නේ? ඔයාගේ කොණ්ඩේ වේලෙන්න ගොඩක් වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි හිස කෙස් වල අර කොණ්ඩේ ඇලිච්ච ගතියක් නිකන් තෙල් ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම තමයි හිස කෙස් වල අර මං කලින් කිව්වා වගේ මේවා කොහොම හරි හිස් කබලට ගියොත් එහෙම ඒ තුලින් හිස් වල තත්ත්වය නැති වෙන්න පුළුවන්. ඒ වගේම හිස් කබල කසන ස්වභාවයකුත් ඇති වෙන්න පුළුවන්. මෙමය අපේ කොණ්ඩේ වැඩියෙන්ම ගැළවෙන සහ කැඩෙන අවස්ථා දෙකක් තමයි කොණ්ඩේ නාන කොට සහ කොණ්ඩේ පීරන කොට. ඉතින් විශේෂයෙන්ම කොණ්ඩේ පීරන කොට අපි හරියම පරිස්සමෙන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ කොණ්ඩේ ස්වභාවය සහ දිග අණුව ගැළපෙන පණාවක් තමයි පාවිච්චි කරන්න ඕන. ඉතින් කන්ඩිෂන් එකක් ගාලා කොණ්ඩේ පීරන කොට ඔයාට පුළුවන් මෙන්න මේ විදිහේ වෙට් කොම්බ එකක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් මෙන්න මේ විදිහට දැටි ලොකු ඈතින් තියෙන මෙන්න මේ වගේ පණාවක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි කොණ්ඩේ පණාවකින් පීරන්නේ නැතුව අය කොණ්ඩේ ගොඩාක් යනවා නම් ඔයාලට පුළුවන් ඇඟිලි තුඩු පාවිච්චි කරලා කන්ඩිෂන් එක ඇප්ලයි කරන්න. ඉතින් මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන ඔයාගේ හිස කෙස් වලට හොඳින් මේ කන්ඩිෂන් එක පැතිරෙන සහ මේවා හොඳින් විනිවිද යාමට තමයි මේ විදිහට අපි පණාවක් හරි මෙන්න ඇඟිලි තුඩු හරි පාවිච්චි කරලා කන්ඩිෂන් එක හොඳින්ම ඇප්ලයි කරන්නේ. ෂැම්පු එක සහ කන්ඩිෂනර් එක දෙකම එකම ජාතියේ එකම බ්‍රෑන්ඩ් එකෙන් වෙන්න ඕන කියලා කිසිම රූල් එකක් නැහැ. හැබැයි තින් ඔයාගේ හිස කෙස් වල ස්වභාවයට ගැළපෙන කන්ඩිෂනර් එකක් වෙන එක නම් හරිම වැදගත්. ඒ වගේම තමයි හිතන්නකෝ ඔයා පාවිච්චි කරන බේබි ෂැම්පු එකක් කියලා. ඉතින් මේ විදිහටම ගැළපෙන බේබි කන්ඩිෂනර්ස් නැහනේ. ඉතින් ඒ වුණාට ඔයාට පුළුවන් ඔයාගේ හිස කෙස් වලට ගැළපෙන විදිහේ සැර කිමිකල් නැති හොඳ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න. ඉතින් අපි දැන් හොඳින්ම දන්නවා සැර කිමිකල් අන්තර්ගත වෙලා නැති හොඳ ෂැම්පු එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒහා සමානවම හොඳ සැර නැති හිසට අහිතකර විදිහේ කිමිකල් අන්තර්ගත වෙලා නැති කන්ඩිෂනර් එකක් තෝරගන්න එකත් හරිම වැදගත් වෙනවා. මොකද එහෙම නැත්නම් අර විදිහේ ෂැම්පු එකක් පාවිච්චි කරන එකත් ඇත්තටම වැඩක් නැති වෙනවා. ඉතින් ඒ විදිහට පැරබන්, පැරෆින්, තාලෙට් ඒ වගේම කෘතිම සුවඳවල් ඒත් එක්කම සිලිකන් වගේ අමුද්‍රව්‍යයන් අන්තර්ගත වෙලා නැති කන්ඩිෂනර් එකක් නම් වඩාත්ම හොඳයි. ඉතින් ඒ විදිහට මම පාවිච්චි කරපු සැර කිමිකල් අන්තර්ගත වෙලා නැති හොඳම කන්ඩිෂනර්ස් වර්ග දෙකක් තමයි මේ. ඉතින් මීට අමතරව තවත් ඕන් තරම් හොඳ කන්ඩිෂනර්ස් වර්ග තියෙනවා ඔයාගේ හිස කෙස් වලටම ගැළපෙන විදිහට තෝරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මම කියනවා ඔයාගේ හිස කෙස් වල ස්වභාවය අනුව ඔයාට ඕනම රටක අරගන්න තියෙන හොඳම කන්ඩිෂනර්ස් වර්ග මොනවද කියලා.
ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔන්නඔට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ලයික් කරන්න තමතක් කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක් බලන්න මගේ YouTube channel එකත් subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එකත් click කරලා තනවන්න පුළුවන් මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඒකේ notification එක අරගන්න. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝකින් ඉක්මනින් මෙනකන් ගිහින් එන්න. Bye.